අපි අපේ සල් මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තියේ සැලුන්දර විරුද්ධයිනේ. ගීපෝයි කී දෙනෙක් ආවද? මෛත්‍රීපාල සිසේන මහත්තයා අපිව පාරය විද්දවනවා කියලා කිව්වා. පාරය විද්දවනවා කියලා කියලත් අපේ පක්ෂේ නොමිනේෂන් ගත්තනේ. හැබැයි ඉතින් අපි වගකීමකින් කියනවා අපේ ඉතුරු වෙන අපිත් දෙක වැඩ කරන මේ මැතිවරණවල බරාදින පිරිස අපි ආරක්ෂා කරනවා. ඒ වගේම මම ජාතික සංවිධායකවරයා විදිහට බාර ගන්නවා. සාමාන්‍ය පක්ෂයෙන් අහම්බෙන් කණෙන් කොණෙන් අපිට ඇහෙන දේ තමයි පාක්ෂිකයන් අතරින් පක්ෂේම කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියලා. උදාහරණ දුන්නාට පොදුම ආයෝජනා වුණා ජනාධිපති අපේක්ෂකයා. දේශපාලන මණ්ඩලයේ තීන්දු කරයි. ඔය පෞද්ගලිකව කට්ටිය තැන් තැන් වල අපේක්ෂකයෝ යෝජනා කරලා තමයි වැඩේ අනාගත්තේ. ඉතින් ඒ හින්දා මගේ ගන්න තීරු තියෙන පක්ෂ එක්ක ඉතින් පක්ෂේ ගන්න ඕනෑම තීන්දුවක් එක මේ සියලු දෙනාම ඉන්නවා කියන පණිවිඩය තමයි තියෙන්නේ. පක්ෂේ නම් කරන කෙනෙක් සහ පාක්ෂිකයෙක් වෙච්ච කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියන තර්කය සම්බන්ධයෙන් මොකද මගේ අදහස? එහෙම නොත් හොඳයි නේද? වෙන පක්ෂයක් කෙනෙක්ට අපේ පක්ෂ අපේක්ෂකයාට දෙන්න බෑනේ. එහෙම නොත් බොහොම හොඳයි. පක්ෂේ හරිය සම්බන්ධයෙන් නොයෙක්කයි හරගියා කියනවා කියලා කියනවා නෑ කියලා කියනවා. ඉතින් අපි ඉඳලා බලමු. මොකද කලබල වෙන්න ඕනේ නෑනේ. මං කිව්වනේ අපේ ගණදෙනුව තියෙන්නේ අපි දෙක ඉඳලා හිතමනාප වෙච්ච අය එක්ක නෙවෙයි. අපේ ගණදෙනුව තියෙන්නේ දේශපාලනික වශයෙන් ඊළඟ ආණ්ඩුව පිහිටවන්න ඊළඟ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න. මේ වෙලාවේ පක්ෂ පූර්ණ අවධානය යොමු වෙලා තියෙන ඒ කාරණයට. යම් හේකින්ද රවි වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයන් සහයෝගය දීමේ අවකාශයක් තියෙනවද ශ්‍රී ලංකා පොදු ජනපදයට? අපේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් ගත යුතුයි. තව දින කීපකින් දේශපාලන මණ්ඩලය තමන්ගේ මතය සහ තමන්ගේ යෝජනාව ඉදිරිපත් කරයි. ඉතින් අනුව අපිට කටයුතු කරන්න පුළුවන්. රණ වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොහොමත් පක්ෂ කඩන්න දක්ෂයි. ඒක මම අද නෙවෙයි මම එදත් කිව්වා රණ වික්‍රමසිංහ මහත්තයා ගාව හිටපු හැමෝම කියනවා. මම විතරක් නෙවෙයි. එතුමාගේ ප්‍රතිපත්තිය පුද්ගලයක ගණදෙනු කරන එක. හැබැයි අපේ ප්‍රතිපත්තිය පුද්ගලයක ගණදෙනු කරන එක නෙවෙයි. සර් රණ වික්‍රමසිංහ මහත්තයා එක්ක රාජපක්ෂලා ඩීල් එකක් තියෙනවා කියලා කිව්වනේ. සමේ රාජපක්ෂලා ඇඟ බේර ගන්න රනිල්ව ගෙනාව කියලා කිව්වනේ. ඉතින් දැන් අඩු ගානෙන් ඒක නෑ කියලා පිළිගන්න බෑ. ඒ දචෝදනා කරපුවා නේද? එයා ඒක නෑ කියලා එක පිළිගන්නේ නෑද? හැබැයි අනිත් පැත්තෙන් තවත් පක්ෂ කඩනවා කියලා අපිට චෝදනා කරනවා. ඉතින් පැහැදිලිවම අපි පක්ෂ හදන්නේ කඩන්න නෙවෙයි. අපි කැඩෙන්න කැමති නෑ. අපි හදන්න දේශපාලනය කරන අය. ඒකින්ද අපි වෙන් වෙනවා ඉන්න අයට දෙකත් අපි සාකච්ඡා කරනවා. ඉතින් පක්ෂයක් විදියට ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා සහ අවසාන මොහොත දක්වා. ඉතින් අපි අපේ දේශපාලන මණ්ඩල තීන්දුව තෙක් අපි අපේ මතේ ප්‍රසිද්ධව අපි ප්‍රකාශ කරේ නැහැ. මොකද ඒක තමයි පක්ෂයේ විනය. ඒ නිසා අපි විනය ආරක්ෂා කරනවා. ඉතින් ඕන කෙනෙක්ට ඕනම චෝදනාවක් කරන්න පුළුවන්. යන්න ඕනේ කෙනා මොකක් හරි හේතුවක් හොයාගන්නවා යන්න. චෝදනා කරන්න ඕනේ කෙනා මොකක් හරි හේතුවක් හොයාගන්නවා චෝදනා කරන්න. මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ මැතිවරණ වේදිකාවේ චෝදනාවලට එහෙම නැත්නම් මඩවලට වෙන් වෙන වේදිකාවලට වඩා ඔබේ අවධානය යොමු කරන්න ප්‍රතිපත්තිවලට. ප්‍රතිපත්ති දිහා බලලා පාක්ෂිකයේ ආරක්ෂාව වෙන ප්‍රතිපත්ති ආරක්ෂාව කරන්න පුළුවන් කණ්ඩායමකට ඔබේ ඡන්දේ පාවිච්චි ගන්න කෙනෙක් ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ.